රැකියාවන් ආරක්ෂාව පිළිගැනීම ශ්‍රමයේ ගෞරවය සල්සාදීමට ගරුසරු ඔබ තුලින් ඔබව ගොඩනගන්න. ආබාධිත පුද්ගලයන් හා වකුගඩු රෝගීන් සඳහා වන තීමනාව ඉහළට. ලීෆ් කාර් එකක් තියෙන අයටත් ගන්න ඉන්න අයටත් බැටරි ප්‍රශ්නේද එකම විසඳුම වොරලස්කම ලීෆ් හවුස්. එළවලු මිලෙහිම වැඩි වෙනවා කියලා ආරංචියක් අහපොමද? ඔව් වැඩි වෙලා තියෙන්නේ මාර සන්තෝෂයි ඉතින්. ඒකට ප්‍රශ්නන්නේ මේ මිලම අවුරුදු 2කට කලින් තිබ්බනම් ඇත්තටම සතුටුයි මේ මිලට. දැන් යන මිලට ඇවිල්ලා අපි පස් වලට බෝගේ දාලා ගලවන්න මාස 3ක් වෙනවා. මාස 3 මේ 200යි 250යි කියලා බෝඩ් එකේ මිල තිබ්බට අපෙන් ගන්න 180යි 150යි කිලෝ එකට රුපියල් 30ක් තියාගෙන තමයි ගන්න මිනිස්සු. ඒ මේ ආර්ථිකයේ පත්ත මාෆියාවක් යන්නේ මේක ඇතුලේ. ඔගොල්ලෝ හිතන්නේ මේ අපින් මේ 180කට අරන් ගිහිල්ලා ඒගොල්ලන්ට විකුණන මිලක් තියෙනවා 200ක් කියන්නේ 200කට ගත්ත කිව්වොත් 220 ඒගොල්ලන්ට විකුණන මිල. අපි 180කින් අරන් රුපියල් 50ක් 60ක් ආදායම තියාගෙන තමයි ඒගොල්ලන් තියෙන්නේ. මාස 3ක් 5 වල ඉඳලා පොරකාලා ජීවත් වෙන්නේ අපි. අපිට ඉතින් වැඩ කරන කට්ටිය රිසර්ව් ෆන්ඩ්ස් එක පඩිය දෙනවා. දවසට 4 දෙනෙක් වැඩ කරා නම් අත රුපියල් 10000ක් පඩිය විතරක් යනවා. ඒ පඩියෙන් මේව ගලවනකොට 20ක් 30ක් 50ක් කියලා අඩු කරාට පස්සේ අපිට කොච්චර ලාභයක් තියෙද? ඉස්සරහම මේ මිල පත්ත ලාභයි. රුපියල් 200යි කියන්නේ හොඳම මිල. දැන් ඒක රුපියල් 200යි කියන්නේ පෝරමිටියක් කියන 10000ක් වෙනවා. ඒක ඉතින් මේ ආර්ථිකයේ මාෆියා එකද මේ මිනිසුන්ගේ මාධ්‍යයම එකද මේ බෝඩ් එක මිල දාන්නේ වත්තට යවන මහත්තයා උදේ 8ට ගලවන්න කියලා. බෝඩ් එක මිල දාන්නේ 9ට. උදේ මිල කියන 150යි කියලා ඇවිල්ලා බෝඩ් එක 9න් පස්සේ ඇවිල්ලා දායකයම කරනකොට මිල බලනකොට 200යි. ඒ වුණාට බෝඩ් එක දාන්නේ 9ට. උදේ පාන්දර කට්ටිය යවනවා ඒ වුණාට වතු වලට. මේකයි වෙන්නේ මේක බලලා ආර්ථික සිස්ටම් එකේ මොකක්ද කියලා දන්නේ මේක චුට්ටක් අපිට හදලා දුන්නා සේන වෙන ගොල් ජනතාවටම මාර හයියක් මේක ස්තුති එළවලු මිල එහෙම කොහොමද එළවලු මිල කියන්නේ අද පවතින ලිස් මිල රුපියල් 200යි කැප් මිල රුපියල් 300යි ඒකට ගෝවා 250ක් යනවා ඔය ගියාට ලිස් කියන්නේ දැන් අවුරුදු 2-3කට කලින් රුපියල් 200ක් කියන්නේ හොඳම මිලක් දැන් රුපියල් 200ක් කියන්නේ රුපියල් 50ක් වගේ තමයි ලිස් මිල. 150ක් අපිට වියදම් යනවා. බලන්න. මේ අපි කොටුවෙන් බලපොත් දෙනවා කොයිතරම් අලාභණි වෙලා තියෙනවද කියලා. මේ අපිට 150ක් වියදම් යනවා. එතකොට අපිට රුපියල් 200ක් කියන්නේ මහ ලොකු මිලක් නෙමෙයි. පොඩ බෝඩ් වල දාලා තියෙන ගණන් වල ආර්ථික මැදිස්සන නම් එළවලු ගන්නවද? බෝඩ් එක ගැන නම් ඇත්තටම කියනවා නම් කතා කරන්න එපා. ඒක ලොකුම මාෆියාවක්, ලොකුම හොරකමක් සිදුවන පළමු ස්ථානේ ඒක තමයි. ඒක කොහමද කිව්වොත් බෝඩ් එකේ මිල රුපියල් මේ බෝඩ් එකේ මිල 10ත් 11ත් අතර තමයි මිල දැර්සණය පෙන්වන්නේ. ඒ වෙනකොට ලොකු ලොකු කඩවල් වල නම් වශයෙන් කියන්න ඕනේ කඩවල් වල එළවලු ගලවගෙන ගිහිල්ලා ඉවරයි. එතකොට
අද දැන් උදේ තිබ්බේ බෝඩ් එකේ මිල ඊයේ මිලට 160ට ලිස් ගලවන්නේ. දැන් ගිහිල්ලා බලනකොට 200යි. වතුවල පොරොන්දු පිට ගලවලා ඒගොල්ලෝ ගිනිලරේ. ඒකත් කන්නේ මැදිස්තරය. අපි නෙමෙයි කන්නේ. අපි කන්නේ වහ. මේ සියලු දේවල් හම්බ කරන්නේ බෝඩ් එකේ මිලයි පාලනය කරගෙන මේ ලොකු ලොකු කට්ටිය. රජයට මොන වගේ පණිවිඩයක්ද ගොවියන් හැටියට කියන්න තියෙන්නේ? රජයට ඉතින් මොනවද කියන්න තියෙන්නේ ගොවියට ඉතින් අසාධාරණයි තමයි වෙන්නේ කියන්න තමයි තියෙන්නේ. ඉතින් බෝඩ් එකත් බොරු. රුපියල් 200ක් කියන්නේ මහ ලොකු මිලකුත් නෙමෙයි. අද කාලේ වියදම් වල හැටියට ඔක්කොම ගණන් බලනකොට අපිට ඇත්තම කියනවනම් ලීස් රුපියල් 200ක් කියන අපිට රුපියල් 50ක් වගේ තමයි. ඒක අපිට ලොකු මුදලක් නෙමෙයි. සමන් ලීක්ස් යනවා 170 190 වගේ. කැරට් යනවා සමන් 280 300 අතර. අල යනවා 145 නම් 265 වගේ. ඒ වගේ තමයි මිලකට තමයි යන්නේ. සමන් කැප්සික මාළු මිරිස් යනවා රුපියල් 675කට වගේ. ඒ වගේ මිලකට තමයි සාමාන්‍යයෙන් අද වෙනද පවතින්නේ. උත්තරේ මොකක්ද? ඇත්තම අපි ආර්ථික මධ්‍යස්ථාන ගැන බැලුවත් මෙනි මාකට් එක ගැන බැලුවත් අද ආර්ථික මධ්‍යස්ථාන වල තියෙන විශාල ආර්ථික මධ්‍යස්ථාන ප්‍රමාණයක් තිබ්බත් ඒ ආර්ථික මධ්‍යස්ථාන තියෙන්නේ ඇත්තම කොමිස් බිස්නස් එකක් තියෙන්නේ. නමුත් නුවරළිය ආර්ථික මධ්‍යස්ථාන විශේෂ ආර්ථික මධ්‍යස්ථාන මොකද ගොවිය ගාවට එළවලු ගන්න ව්‍යාපාරිකයෙක් ගිහින් තමයි අවශ්‍ය ඇනෝම් ප්‍රමාණයට එළවලු ගන්න. ඒක ඒකෙදී යම් යම් අපහසුතාම් පත් වෙන ඉන්න තමයි යම් කිසි මිලේ වෙනසක් වෙන්නේ. දැන් කැපිටල් ආර්ථික මධ්‍යස්ථානේ බැලුවත් දමුල් ආර්ථික මධ්‍යස්ථානේ බැලුවත් මැනි මාකට් එකේ බැලුවත් ගොවිය විහිං එළවලු ටික ළඟට ගිහිල්ලා දෙනවා. ඊට පස්සේ ස්ථාවර මිලක් හම්බෙන්නේ නැහැ සමානට උදේට තියෙන්න පුළුවන් 175ට හවස වෙනකොට රුපියල් 50ටත් බහිනවා එළවලු. ඉතින් ඇත්තට නුවරළිය ආර්ථික මධ්‍යස්ථානේ බැලුවොත් එමු උදේට 175යි කිව්වොත් හවසනේ හවස එදා උදේ වෙනකම් 175 තමයි මිල තියෙන්නේ. ඒකෙන් ගොවියට විශාල වාසියක් වෙනවා. ඇත්තරම මේකෙදී වෙන්නේ නුවරළිය දැන් බැලුවොත් එමු නුවරළියට මේ මාස 3 කතර කාලයක් ලොකු අධික වර්ෂාවක් තිබ්බා. ඒක දේශගුණේ හින්දා එළවලු ලොකු ප්‍රමාණයක් විනාශ වෙලා තියෙනවා. ඒ විනාශ වීම හින්දා අපේ ඇනොම් වලට ලැබෙන එළවලු වල ගුණාත්මකභාවය අඩු වෙලා තියෙනවා. ඒ අඩු වීමේදී ඇත්තට බලපාන මේ දෙයක් තමයි ඒ ඇනොම් වලට යවන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා අපිට එළවලු. මොකද ඒ ගුණාත්මකභාවය එළවලු නැති හින්දා ඒක පිටපලාත් වලට ගියාම ඇත්තටම මේ දේශගුණේ හරි දේශගුණයක් තියෙන පැති වලට ගියාම හම්බෙන එළවලු නෙමෙයි අද නුවරළියවට තියෙන එළවලු ඔක්කොම විනාශ වෙලා තියෙන එකින්ද තමයි යම් කිසි මිල අඩු වීමක් වෙලා තියෙන්නේ. නෑ ඒක සම්පූර්ණ බොරුවක්. ඒක මේ ඒක ප්‍රායෝගික කතාවක් නෙමෙයි අතරම. මොකද ආර්ථික මධ්‍යස්ථාන වලට එළවලු ඇනෝම් ලැබෙන උදේ 6 වෙනකොට ලැබෙනවා නුවරළිය ආර්ථික මධ්‍යස්ථානට පිටස්තර ව්‍යාපාරිකයන්ගේ. ඒ වගේම අපේ හම්මේ අපේ ගාව වැඩ කරන සේවකයෝ උදේ 6 වෙනකොට අපේ ව්‍යාපාර කරන ස්ථානෙට පැමිණලා ඉන්නවා. ඉතින් උදේ 6:00 වෙනකොට අපි තමන් එළවලු ගලවන වතු වලට ඒ වගේම ෆාම් වලට අපි යනවා. ඒතකොට උදේ 6:00 නෙමෙයි අපිට මිලක් කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් හරි මිලක් දැනගන්න පුළුවන් එළවලු වල උදේ 9 වෙනකොට තමයි අපිට දැනගන්න පුළුවන්. ඒ හින්දා තමයි ගොවියට අවාසියක් වෙන්නේ නැති වෙන තමයි අත්‍තරම අපි ඒ වගේ උදේ 9:00 10 අතර වෙලාවකට මිල දාන්නේ. ඒක ගොවියට වාසියක් වෙනවා මිසක් අපේ ව්‍යාපාරික කරන නිර්මේකේ වාසිය වෙන්නේ. අද නුවරේදී එළවලු විකුණන මිලවල් කොහමද? මොලේ කැරක් කිලෝ එක 360යි. ලිස් 280යි. ගෝවා 340යි. අර 320යි. වී 380යි. ඔයාලට ලාභයක් තියෙනවද මේ විකුණන එළවලු? ලාභයක් කියලා ලොකුවට රුපියල් 10ක් 15ක් කියලා තමයි ගිරන්නේ. එන මඩු රඩු ගියාම ලාභයක් කියලා නැහැ.